මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවුවේ විශේෂයෙන්ම මේ ආණ්ඩුව රටේ ආර්ථිකය බංකොලොත් කරලා ප්‍රජාතන්ත්‍රවාදයේ දවසින් දවස හකුලමින් යන නියමිත කාලයට ඡන්ද පැවත්තන් නැතුව ඡන්ද කල් දාන එක ආණ්ඩුවේ අලුත් උපක්‍රමයක් වෙලා තියෙනවා. පහුගිය මාර්තු 9 වෙනිදා පවත්වන්න තිබිච්ච පළාත් පාලන ඡන්දය කිසිඳු පිළිගත හැකි හේතුවක් නැතුව මේ ආණ්ඩුව කල් දැමුවා. නැවත අප්‍රේල් 25 වෙනිදා මේ ඡන්දය පවත්වන බවට මැතිවරණ කොමිසම දැනුම් දුන්නා. ඒ සඳහා සියලු කටයුතු සූදානම් වෙලා තියෙද්දී මුදල් අමාත්‍යාංශය මැතිවරණයට මුදල් ලබා දුන්නේ නැහැ. ඒකත් එක්ක අද වෙනකොට පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් තියලා තියෙනවා. එක පැත්තකින් රටේ ජනාධිපතිවරයා ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔහුට කිසිඳු ජනවර්මක් නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුව කියලා කියන්නේ එදා ජනතාව දීපු ජනවර්මට පටහැනි විකෘති ජනමතයක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. මේ වෙනකොට පළාත් සභා ආයතන සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා තියෙනවා. පළාත් පාලන ආයතන සියල්ල අක්‍රිය වෙලා තියෙනවා. පළාත් සභාවලට මන්ත්‍රීවරු පත් කරනවා වෙනුවට ආණ්ඩුකාරවරු යටතේ තමයි සියලුම පළාත් සභා පාලනය කරන්නේ. මේ ආණ්ඩුකාරවරයන් පත් කරන්නේත් ජනාධිපතිවරයා. මෑතකදී රනිල් වික්‍රමසිංහ අලුත් ආණ්ඩුකාරවරු කීප දෙනෙකුත් පත් කරා. ඒත් එහෙම තියෙද්දී කිසිදු හේතුවක් නැතුව මේ මැතිවරණය කල්දම්මින් කල්දම්මින් යන. ඒ අතරතුරේ ජනාධිපතිවරයා නුවරඑළිය ගිහිල්ලා කියනවා කිසිදු පක්ෂයකට 50%කට වඩා ගන්න බෑ. පාර්ලිමේන්තු නියෝජනය කරන කිසිදු පක්ෂයකට ඡන්ද ලබා ගන්න විදිහක් නැහැ. ජනතාව එහෙම ඡන්දෙන්න සූදානම් නැහැ කියලා. ඡන්දෙන් පත්වෙච්ච නැති ජනවරමක් නැති ජනාධිපතිවරයා අද මේ කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම විහිළුකාරී. අපි කියනවා පුළුවන් නම් ජනවරමට ඉඩ දෙන්න. ජනතාවගේ ඒ මූලික අයිතියක් ඡන්ද අයිතිය. ඒ ඡන්ද අයිතිය පැහැරගන්න ජනවරමක් නැති ජනාධිපතිවරයෙකුට කිසිදු අයිතියක් නැහැ. නීත්‍යානුකූල අයිතියකුත් නැහැ. සදාචාරාත්මක අයිතියකුත් නැහැ. මේ සල්ලි නැහැ කියන කතාව සම්පූර්ණ බොරු. අපිට පැහැදිලිව තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඒ මූල්‍ය තත්ත්වයේ පිළිබඳ කරුණු විමසා බැලුවා. මැතිවරණ කොමිසම මාර්තු 7 වෙනිදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියකින් දැනුම් දීලා ඉල්ලා සිටියා. මේ මැතිවරණය සඳහා කොටස් වශයෙන් අප්‍රේල් 17 වෙනිදා වෙනකොට කෝටි 246ක් ලබා දෙන්න කියලා. ඒ මුදල එකවර ඉල්ලුවෙත් නැහැ. පළවෙනි එක මාර්තු 14ට පෙර කෝටි 10ක් ඉල්ලුවා. මාර්තු 21ට පෙර කෝටි තව 10ක් ඉල්ලුවා. ඒ විදිහට අප්‍රේල් 17 වෙනිදාට කලින් කෝටි 110ක් ඉල්ලුවා. ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව මුද්‍රණාලයට තැපැල් දෙපාර්තමේන්තුවට යන මුදලත් අප්‍රේල් 17ට පෙර ලබා දෙන්න කියලා කිව්වා. මේ මුදල එකතු කරලා ගත්තම මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටියේ කෝටි 246ක් මුදල් ලබා දෙන්න අප්‍රේල් 25 වෙනිදා නියමිත පරිදි ඡන්දේ පවත්වන්න පුළුවන් කියලා. ඒකට පිළිතුරු විදිහට මුදල් අමාත්‍යාංශ ලේකම් එදාම පිළිතුරක් එවනවා. 7 වෙනිදාම ඇමතිවරයාට මේ පිළිබඳව දැනුම් දුන්නා. එකී අනුමැතිය ලද වහාම එම මුදල් ඔබ විසින් දක්වා ඇති කාලවකවානුව තුළ නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කාරුණිකව දන්වා සිටිමි. මේ තියෙන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට මාර්තු 7 වෙනිදා, ඒ කියන්නේ එදිනම නිකුත් කරපු ලිපි. ඒ සල්ලි දෙන්නම් කියලා කිව්වා. නමුත් ඒ මුදල ලැබිලා නැහැ. අද වෙනකුණුත් ලැබිලා නැහැ. ඒ වගේම මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මේ මුද්‍රණ කටයුතු සඳහා මුදල් අවශ්‍ය වෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම් සිරිවර්ධන මහත්මයා
මාර්තු මාසෙම මේ මුදල් ජනමාධ්‍ය අමාත්‍යාංශයට මේ ලිපිය නිකුත් කරනවා අදාළ මුදල් ලැබුණාට පස්සේ මේවා ලබා දෙනවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්න කැමති කියලා නමුත් අපි විමසලා බැලුවා මහභාණ්ඩාගාරයේ මුදල් තත්ත්වය ඒතර මේ තියෙන්නේ මහභාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව නිලවසේ නිකුත් කරපු අක්මුදල් පිළිබඳ වාර්තාව ජනවාරි මාසේ පෙබරවාරි මාසේ සඳහා වෙච්ච අක්මුදල් වාර්තාව ඒ වාර්තාවට අනුව ඉතා පැහැදිලිව තියෙනවා ජනවාරි මාසේ රුපියල් කෝටි 17790ක් මුදල් වශයෙන් ආදායම් ලැබිලා තියෙනවා ඒත් රාජ්‍ය ආයතන වලට කරපු මුළු ගෙවීම් ගත්තම කෝටි 15676යි ජනවාරි මාසේ විතරක් රුපියල් කෝටි 2141ක ඉතිරියක් තියෙනවා හරි පැහැදිලිව මේ වුන් ලබා දීපු වාර්තාව අනුවම කෝටි 17790ක් ලැබිලා තියෙනවා කෝටි 15676ක් අදාළ දෙපාර්තමේන්තු වලට නිකුත් කරලා තියෙනවා රජයේ ආයතන වලට කෝටි 2141ක් ජනවාරි 31 වෙනකොට ඉතිරියක් විදිහට තියෙනවා පෙබරවාරි මාසේ ගත්තොත් මේ තියෙන සම්පූර්ණ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නිකුත් කරපු වාර්තාව ඒ වාර්තාව අනුවම කෝටි 27175ක් මාර්තු මාසේ ආදායම් විදියට ලැබිලා තියෙනවා සෝරි පෙබරවාරි මාසේ වියදම විදිහට කෝටි 20862ක් වියදම් වෙලා තියෙනවා ඒ කියන්නේ රජයේම ආයතන වලට නිකුත් කරපු මුළු මුදල කෝටි 20862යි පෙබරවාරි 28 වෙනකොට ඉතුරු වෙලා තියෙන මුදල ඒ මාසෙ තුල පමණක් කෝටි 6313යි පෙබරවාරි මාසේ කෝටි 6313ක ඉතිරියක් තියෙනවා ජනවාරි මාසේ කෝටි 2141ක ඉතිරියක් තියෙනවා මාස දෙකේම ගත්තොත් පෙබරවාරි මාසේ අග වෙනකොට ඒ කියන්නේ මේ මැතිවරණ කොමිසම මාර්තු 7 වෙනිදා රුපියල් කෝටි 246ක් මැතිවරණය සඳහා දෙන්න කියලා දැනුම් දෙනකොටත් මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ අතිරික්ත විදියට කෝටි 8427ක් සල්ලි තියෙනවා මේ ඔවුන්ගේම වර්තාවන මේ නිකුත් කරපු නිල වර්තාව මේ අත්සන් කළා තියෙන මාඩාගාර නියෝජ්‍ය ලේකම් සෙනවිරත් මහත්මයා අධ්‍යක්ෂ ජනරාල් එල් සිල්වා මහත්මයා මේ නිල වර්තාවට අනුව හරි පැහැදිලි රජේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ජනවාරි පෙබරවාරි මාස දෙකේ ආදායම් සහ වියදම් ගණන් හදලා බැලුවම ඉතුරු වෙලා තියෙනවා කෝටි 8427ක් මැතිවරණය සඳහා මාර්තු 7 වෙනිදා ඉල්ලන්නේ රුපියල් කෝටි 246යි කෝටි 246ක් දෙන්න විදිහක් නැහැ කියලා තමයි මෙච්චර කෙකරකගා මාස ගණන් ආණ්ඩුව කල් මරමින් ඉන්නේ හරි පැහැදිලි මුදල් නැහැ කියන්නේ සම්පූර්ණ අසත්‍යයක් බොරුවක් මේ තියෙන ඒ සඳහා වෙච්ච ප්‍රබල සාක්ෂි මුදල් තියෙනවයි කියන එක මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලිඛිත ලියකියවිලිවලින්ම ඔප්පු වෙනවා නමුත් ආණ්ඩුව කරන්නේ මොකද්ද සල්ලි නැහැ කියලා මැතිවරණයට අදාළ සල්ලි ලබා දෙන්නේ නැතුව දිගින් දිගටම ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට ඡන්දෙ කල් දම්මින් යන කල් දමමින් පුරසාරම් දොඩනවා ඡන්දෙ ඕනි නැහැ මිනිස්සු ඡන්දෙ இல்லන්නේ ඡන්දයක් තිබ්බත් කාටවත් 150ක් ගන්නත් බෑ එහෙම කි කියනවා අපි කියනවා පුළුවන් නම් ඡන්දෙ තියන්න ඡන්දෙ තියලා බලන්න ගන්න පුළුවන්ද බැරිද කියන එක ජනතාව පෙන්නයි ඒ නිසා මේ විදිහ ප්‍රෝඩාකාරී විදිහට ඡන්දෙ කල් දාන එක සම්පූර්ණ නීති විරෝධී ඒ නිසා අපි මේ පිළිබඳව දැනටමත් අපි උසාවියේ ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු ගොනු කරලා තියෙනවා ඒ නඩු ගොනු වලට මේක තොරතුරු අපි ඉදිරිපත් කරනවා ඒ වගේම ලබන සතිය තුල මේ සියලු සංඛ්‍යාලේඛන දත්තත් එක්ක අපි නව නඩුවක් ගොනු කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ මෙතෙක් ආණ්ඩුව කිව්වේ සම්පූර්ණ අසත්‍යයක් මුදල් නැහැ කිව්වේ සම්පූර්ණ බොරුවක් මුද්‍රණ දෙපාර්තමේන්තුව අපි ඒ අවශ්‍ය කරන තොරතුරු ලබා ගත්තා එතනත් ඉතා පැහැදිලිව වාර්තා ලැබිලා තියෙනවා ඒ අවශ්‍ය කරන කොළ තින්ත ඒ සියල්ල අවශ්‍ය ප්‍රමාණයට
ඔවුන් සත්ව ගබඩා කරලා තිබිච්ච බවට ඒ විතරක් නෙමෙයි මීට පෙර ආතුව තිබිච්ච මැතිවරණවලදී මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම මුදල් ලැබෙන්න පෙර ආතුව කරලා තියෙනවා ඒ පිළිබඳවත් අපි වාර්තා අරන් තියෙනවා ඒ නිසා මුද්‍රණාධිපතිවරියටවත් මහා භාණ්ඩාගාරයටවත් මුදල් අමාත්‍යාංශයටවත් දැන් මේකෙන් ගැලවෙන්න බෑ හරි පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු වෙනවා මුදලොත් තිබිලා තියෙනවා මුද්‍රණාලයේ මුද්‍රණාලයේ ඒ අවශ්‍ය කරන සම්පත් ප්‍රමාණවත් තිබිලා තියෙනවා ඡන්ද කල් දාන්න කිසිදු හේතුවක් නැහැ කියන එක. ඉතින් එහෙම තියෙද්දී ජනාධිපති ජනවරමක් නැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට අභිමත පරිදි ආණ්ඩුකාරවරු උපත් කරමින් ඔහුගේ අභිමතයේ පරිදි දිස්ත්‍රික් ලේකම් දිස්ත්‍රික් සඳහා නියෝජිතයන්පත් කරනු සම්බන්ධීකරණ කමිටු සඳහා නියෝජිතයන්පත් කරනු දැන් අලුත්ම චක්‍රලේඛන ඉක්ුත් කළා තියෙනවා අග්‍රමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඉතාම වැරදි සහගත චක්‍රලේඛනයක් මැයි මාසේ 9 වෙනිදා මේක තමයි ඉතා බරපතලම නීති විරෝධී චක්‍රලේඛනය මේකේ මොකද්ද කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විදිහට ඒ අමාත්‍යංශ ලේකම් KDN රංජිත් අශෝක මහත්මයා රාජ්‍ය පරිපාලන සුදේශක කටයුතු පළාත් සභා පළාත්පාලන අමාත්‍යංශ ලේකම් මැයි මාසේ 9 වෙනිදා සියලුම ප්‍රධාන ලේකම් වලට පළාත් ප්‍රධාන ලේකම් වලට ලිපියක් යවනවා එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඒ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට තමන්ට අභිමත පුද්ගලයෙක්ව ඒ අදාළ පළාත් පාලන ආයතනයේ අධීක්ෂණය කිරීම සඳහා පත් කරන්න කියලා. ඒ කියන්නේ කොළඹ නගර සභාව නම් කොළඹ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයාට බලය ලැබෙනවා කොළඹ සභා කොළඹ නගර සභාව පාලනය කරන්න නියෝජිතයෙක් පත් කරන්න. දැනටමත් සමහර සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු අදාළ ප්‍රාදේශීය සභාවේ ලේකම් වරුන්ට දුරකථනයෙන් කතා කරලා කියනවා හිටපු පළාත් සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට වාහනය යතුරුයි බාර දෙන්න එයා තමයි මෙතනින් පස්සේ සම්පූර්ණ පළාත් පාලන ආයතනය බලන්නේ කියලා. දැන් මේ හිටපු සභාපතිවරු කියන්නේ නගරාධිපතිවරු කියන්නේ සම්පූර්ණයෙන්ම දුරෙන් ඉවත් වෙච්ච පුද්ගලයෝ. දැන් රෝසි සේනානායක නගරාධිපතිනිය එතුමිය අපේක්ෂිකාවක් එතුමිට කිසිදු බලයක් අයිතියක් නැහැ නැවත කොළඹ නගර සභාවේ වකින් බාර ගන්න. නමුත් දැන් මෙතන මේ නිකුත් කරලා තියෙන ලිපියන් පැහැදිලිව බලේ පැවරෙනවා සම්බන්ධීකරණ කමිටු සභාපතිලට හිටපු ප්‍රාදේශීය සභාවේ සභාපතිව හිටපු නගර සභාවේ නගරාධිපතිව ඒ ආයතනයේ ප්‍රධානියා විදියට වැඩ බලන්න පත් කරන්න. ඔහු නම් කරාට පස්සේ ආණ්ඩුකාරවරයා විසින් ඒක අනුමත කරනවා. මේක තමයි මේ ලිපියේ තියෙන්නේ. ඉතින් ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපති පත් කරපු කෙනෙක්. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කියන්නේ ජනාධිපති පත් කරපු කෙනෙක්. එතනින් පත් වෙන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු කියන්නේ කමිටු සභාපතිලා කියන්නේ නැවත ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පත් වෙන්න අය. එතකොට ජනවරමක් නැති ඡන්දපදනමක් නැති ජනාධිපතිවරයෙක් මුළු රටේම පාලනය තමන්ගේ අතට පවර ගැනීමක් මේ සිද්ධ වෙන්නේ. ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඡන්දයක් නැතුව ඔහුගේ ධූරිය ඉවත් වුණාට පස්සේ නැවත කොහොමද එහි වැඩ බලන්නපත් වෙන්නේ? ඒක මුළුමනින්ම නීති විරෝධී ප්‍රජාතන්ත්‍ර විරෝධී. ජනතා ඡන්දෙන්පත් වෙලා ජනතාවගේ අභිමතයෙන්පත් වුණා නම් කවුරු හරි අලුත් සභාපති කෙනෙක් ඔහුට හෝ ඇයට හැකියාවක් තියෙනවා ඒ පළාත් පාලන ආයතනය අධීක්ෂණය කරන්න. නමුත් ඒ කිසිදු දෙයක් නැතුව මේ මැයි මාසේ 9 වෙනිදා නිකුත් කරපු මේ ලියවිල්ල ඉතා පැහැදිලිව කියනවා මේ කටයුතු සම්පූර්ණයෙන්ම ඒ අයට පවරන්න කියලා. පළාත් පාලන ආයතන විසින් අනුමත කරන අයවැයෝජන ක්‍රියාත්මක කිරීම පළාත් පාලන ආයතනවල සිදුව යුතු අත්‍යවශ්‍ය මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති හඳුනා ගැනීම ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීම සඳහා පළාත් පාලන ආයතනයේ කොමසාරිස් ලේකම් සමග සම්බන්ධීකරණය කර ගනිමින් ඉදිරිපත් කිරීම පත් කරනු ලබන නියෝජිතයන්ගේ වගකීම වේ. මෙහිදී රාජ්‍ය වියදම් පාලනය සම්බන්ධ නිකුත් කරන ලද චක්‍රලේඛවලට අනුගත විය යුතුයි. ඒවා සාමාන්‍ය දේවල් එච්චර අදාළ නැහැ. දැන් මේ මොකද්ද මේ කරන්නේ? ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල ගරු සභාපතිවරුන් තමන් සභාපතිත්වයේ දරන පළාත් පාලන ආයතන සඳහා නම් කරනු ලබන නියෝජිත නිලධාරීන්ගේ නාම ලේඛන දිස්ත්‍රික් භාර පළාත් පාලන සහකාර කොමසාරිස්වරුන් වෙතින් ලබාගෙන කඩිනමින් මඩද පිටපත් සහිතව පළාත් ප්‍රධාන ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයි.
දැන් මේ කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි පරදිච්ච පරදිච්ච කියන්නේ අත්‍තරම ඡන්දයක් නැතුව gedara giy ඡන්දේ නැතුව ඡන්දය නැති කිරීම නිසා gedara giy කට්ටිය දැන් මේ අනීතික ලිපිය පාවිච්චි කරලා නැවත සභාපතිවරු විදිහට අත්‍තරම් පත් කරන්න සභාපති කියන නම විතරයි නැති මේ සම්පූර්ණ පළාත් පාලන ආයතනයේ වැඩේ තමයි මේ වහරදී මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී මේ ක්‍රියාදාමයට එරෙහිව මේ රටේ ජනතාව අනිවාර්යෙන් පෙළගැහෙන්න ඕනේ මොකද පළාත් පාලන ආයතන ඡන්දයක් නැති කාලය තුල වකිම් පැවරෙන අදාළ කොමසාරිස්වරයාට එහෙම නැත්නම් ඒ ආයතනයේ ලේකම්වරයාට ලේකම්වරයා හෝ ලේකම්වරිය විසින් ඡන්දයක් පවත්වන නව සභාපතිවරයෙක් පත් කරන තුරු ඒ පළාත් පාලන ආයතනයේ සියලු කටයුතු පවත්වාගෙන යාමේ වකිම් දරන ප්‍රධානියා වෙනවා එහෙම තියෙද්දී මේ කොහෙද ඉන්න පුද්ගලයෙකු කියනලා ඕනම කෙනෙක් පත් කරන්න පුළුවන් පළාත් සභාව ප්‍රාදේශ සභාව හිටපු සභාපතිම් පත් කරන්න කියලාත් නැහැ ආසනේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති තමන්ට කැමති කෙනෙක් නම් කරන්න පුළුවන් ඉතින් කිසිදු දවසක ඡන්දයකට ඉල්ලවත් නැති කෙනෙක් වුණත් ඕනනම් පත් කරන්න පුළුවන් ඉතින් මේක සම්පූර්ණම නීති විරෝධී අපේ ලංකාවේ ඉතිහාසයේ කවදාකවත් සිද්ධ වෙච්ච නැති දෙයක් මේ වැරදි සංස්කෘතිය පටන් ගන්නව හදන්නේ මෙරට ඒකාධිපති පාලනයකට යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යන්නේ. ඒ නිසා අපි ඉතා පරපතල විදිහට ආණ්ඩුවට අවධාරණය කරනවා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයේ වහම අකුල ගන්න. අපි රටේ ජනතාවන් ඉල්ලා සිටිනවා මේකට කිසිත් මිඩ දෙන්න එපා. දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපි මේකට ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග අනිවාර්යෙන් ඉස්සරහදි ගන්නු. ඒ වගේම අපේ රටේ ජනතාවට කියනවා නීති විරෝධී විදිහට පළාත් පාලන ආයතන පාලනය කිරීම සඳහා මේපත් කරන නියෝජිතයන්ව කිසිසේත් පිළිගන්න එපා. ඔවුන් මහජන නියෝජිතයන් නෙමෙයි. ඔබේ ඡන්දෙන්පත් වෙච්ච අය නෙමෙයි. ඔබේ ප්‍රාදේශ සභාවේ නගර සභාවේ නගරාධිපතිවරයා හෝ සභාපතිවරයා නෙමෙයි. ඒ නිසා රජයේ දේපළ පාවිච්චි කරලා අනීතික විදිහට මේ බලය පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. ඒකට විරුද්ධව නැගී සිටින්න, ඒකට විරුද්ධව පෙළගැහෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා වහාම දැන් මේ භාණ්ඩාගාර තත්ත්වය අනුව මුදල් යොදවලා ඒ අවශ්‍ය කරන මුදල් කොමිසම මැතිවරණ කොමිසමට ලබා දීලා වහම ඡන්දෙ පවත්තන් පළාත් පාලන ඡන්දෙත් තමයි දැනට නියමිත විදිහට ඉදිරියට එන්න ඕනි ඡන්දෙ. ඒක තියන්නේ නැතුව දැන් ජනාධිපතිවරණ ගැන කතා කරනවා. ඕනම ඡන්දයක් තියන්න. ජනාධිපතිවරණද පළාත් සභාවද ප්‍රාදේශ සභා නගර සභාවද ඕනම මැතිවරණයක් තියන්න. මාලිමා ව්‍යාපි ජාතික ජන බලවේගී අපි සූදානම් ඒ මැතිවරණ මුණ දෙන්න. ඔබ රණිල් ඔබ කියනවා නම් 150 ගන්න බෑ කියලා. අපි අරගෙන පෙන්නන්නම්. රටේ ජනතාව සූදානම් ඒ ඡන්දය ලබා දෙන්න. ජනතාවට ඕනි මේ දුර්දාන්ත පාලන ක්‍රමය වෙනස් කරලා, මේ දූෂිතයන් ආරක්ෂා කරන පාලන ක්‍රමය වෙනස් කරලා රට ගොඩනගන ආර්ථික දේශපාලන වැඩපිළිවෙළ රට ගෙනියන්න. අන්න ඒ වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ඉල්ලා සිටමින් රජයට අවධාරණය කරන වහම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමය හකුලගෙන මැතිවරණයේ නිසකලට පවතින ජනවරමට ඉඩ දෙන්න. මැතිවරණ කොමිසමටත් තියෙන ඔය වගකීම. මැතිවරණ කොමිසමට හොරගල් ලහුලහුල ඉන්නේ නැතුව වහම මේ සඳහා වහම මැදිහත් වෙන්න. ඒ මැදිහත් වීම වගකීම තියෙන කොමිසමට එයත් ඉටු කරන ලෙස අපි මැතිවරණ කොමිසමට දැනුම් දෙනවා. ඇත්තම ගත්තොත් මේක අලුත් පනතක් කිව්වට මේ තියෙන පනත මේක අලුත් පනතක්ම නෙමෙයි විකාශන සේවා පනත මේ විකාශන අධිකාරී පනත 1997 පළවෙනි වතාවට ගෙනාවා ඒකේ එහෙම පිටිම කාබන් කොපියක් තමයි දැන් මේ අලුතෙන් හඳුන්ලා දීලා තියෙන්නේ පුංචි පුංචි නම් වල වෙනස්කම් තියෙනවා අඩංගුව ගත්තොත් එකම දේ තමයි ඒත් මේ විකාශන අධිකාරී පනත 97 ගෙනාපු වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා පැහැදිලිව ඒකමතිකව තීන්දුවක් දුන්නා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්තියට අනුව මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. 10 වෙනි වගන්තිය ඉතා පැහැදිලිව තියෙන්නේ සිටීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස. ඉතා පැහැදිලිව තියෙනවා ඕනම විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීම නිදහස ඇතුළුව සිටීමේ නිදහසට හෘද සාක්ෂි නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. ඇත්තරම මේකෙන් උල්ලංඝනය කරන්නේ ජනතාවගේ සිටීමේ නිදහස. ඒ කියන්නේ මේ පත්ක විකාශන අධිකාරී පනත අනුව
කොමිසම පත් කරනවා කොමිසමේ නියෝජිතයෝ 5 දෙනෙක් ඉන්නවා ඒ 5 දෙනාම පත් කරන්නේ ජනාධිපතිවරයා 3 දෙනෙක් පත් කරනවා ජනාධිපතිවරයා ඉතුරු එක්කෙනා TRC කේ සභාපති TRC සභාපති පත් කරන්නේ ජනාධිපති ඊළඟට අමාත්‍යංශ ලේකම් ඉතින් අමාත්‍යංශ ලේකම් පත් කරන්නේ ජනාධිපති ඉතින් අවසානයේ ගත්තම 5 දෙනාම ජනාධිපති 5 දෙනාම ජනාධිපතිවරයා විසින් පත් කරනවා ඉවත් කිරීමේ බලයත් ජනාධිපතිවට දෙනවා එන මාධ්‍ය ආයතන වලට තහංචිය පැන වෙනවා සත්‍ය ප්‍රවෘත්ති විතරක් වර්තා කරන්න සත්‍යද අසත්‍යද කියලා කවුද තීන්දුව කරන්නේ මේ කොමිසම ඉතින් කොමිසම ජනාධිපතිවත් කරන කොමිසමක් කොමිසමෙන් හිතනොත් ඒක අසත්‍යක් කියලා ඒගොල්ලෝ කියන මේක අසත්‍යක් කියලා දැන් උදාහරණයක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඊ පෙරේදක රට විකුණනවා රට විකුණන්නේ නැහැ කවුරු හරි කෙනෙක් රක්ෂණ සංස්ථාව ටෙලිකොම් එක ජාතික සම්පත් විකුණනකොට රට විකුණනවා කිව්වම කොමිසම තීන්දුව කරනවා ඒ ප්‍රවෘත්ති වැරදි ජනාධිපතිවරයාගේ මතයට අනුව ඒක රට විකිණීමක් නෙමෙයි ජාතික සම්පත් එක විකුණනවා කියන්නේ රට විකුණන එක තමයි රනිල් වික්‍රමසිංහල මෙච්චරකල් කරේ රට විකුණන්නේ රට විකුණලා රට හැදුවේ නැහැ රට බංකොලොත් කරා ආර්ථික වශයෙන් තවත් ප්‍රපාදකට ඇද වැට්ටුවා දැන් මේ කටවල් වහලා මාධ්‍ය ආයතන වල හඬවල් වහලා දැන් මේ උත්සාහ කරන්නේ විවස්ථාපිත මර්ධනය ක්‍රියාත්මක කරන්න වෙනදා චණ්ඩිපාඨ වලින් මර්ධනය ක්‍රියාත්මක කරා රනිල්ගේ අලුත් උපක්‍රමයේ තමයි විවස්ථානුකූල මර්ධනය ක්‍රියාත්මක කිරීම සා මේ රටේ ජනතාවගේ හඬ ජනතාවගේ අදහස ජනතාවගේ භාෂණේ සිතීමේ නිදහස තියෙන ආයතන තමයි මාධ්‍ය ආයතන මාධ්‍ය ආයතන වලින් තමයි ප්‍රවෘත්ති සංනිවේදනය කරන්නේ යම් කිසි ප්‍රවෘත්තියක් ලැබුණම තමයි ජනතාව ඒ ගැන හිතන්න පෙළඹෙන්නේ ඒ ප්‍රවෘත්තියේ අඩංගුව මොකද්ද ඒකෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය මොකද්ද යහපත මොකද්ද ඒව පිළිබඳව ජනතාව හිතන්නේ ඒ ප්‍රවෘත්තිය පළ වුණාට පස්සේ එතකොට ඒ ප්‍රවෘත්තිය පළ වෙන්නේ නැත්තම් ඒක ඒ සිතීමේ නිදහස සම්පූර්ණයෙන් මොට වෙනවා ව්‍යවස්ථාවේ 10 වෙනි වගන්ති උල්ලංඝනය වෙනවා එතකොට මේ කරන්නේ සිතීමේ නිදහස මුළුමනින්ම මොට කරලා ඡප්ප කරලා යට කරලා දාන ඒ නිසා මේක මුළුමනින්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනතක් මේ විකාශන අධිකාරී පනත මේක කොහෙත්ම සම්මත වෙන්න ඉඩ දෙන්න බෑ මොකද මේක සම්මත වුණොත් රටේ ජනතාවට කිසි දෙයක් කතා කරන්න බැරි වෙනවා කිසි දෙයක් ප්‍රවෘත්තියක් විදිහට පළ කරන්න බැරි වෙනවා ජනාධිපතිවරයාගේ රූකඩ කොමිසම ජනාධිපතිවරයාට ඕන ඕන විදිහට සත්‍ය අසත්‍ය තීරණය කරනවා ජනතාවගේ කටවල් වහනවා ඒ නිසා මේක සම්පූර්ණ ප්‍රජාතන්ත්‍ර විරෝධී නීති විරෝධී පනතක් මේ අකුලාගත යුතුයි කියන ස්ථාවරය තමයි අපි පුංචි පුංචි වෙසක් පොසොන් තොරන් පෙන්නුවට බකට් පත්තු කරාට ආර්ථිකයේ ශක්තිමත් වෙලා නැහැ. අද ඩොලර් එක වෙනස් වුණා කියලා මිල බඩු මිල අඩු වෙලා නැහැ. ඔය ගෑස් එකේ තෙල් එකේ ලෝක වෙළඳපොළ තෙල් මිල ගෑස් මිල අඩු වුණා. ඒක හින්දා ආණ්ඩුවට සිද්ධ වුණා තෙල් සහ ගෑස් මිල පුංචි ප්‍රමාණයක් අඩු කරන්න. හැබැයි එදා තිබිච්ච කුකුල් මස් කිලෝ එක ඩොලර් එක රුපියල් 370ට තියෙද්දි කුකුල් මස් කිලෝ එක රුපියල් 1100. අද ඩොලර් එක 270ට බහැලා තියෙද්දි කුකුල් මස් කිලෝ එක රුපියල් 1600. ඉතින් බඩු මිල අඩු වෙලා නැහැ. වැඩි වෙලා තියෙන්නේ. සන්ලයිට් කැටේ මිල අඩු වෙලා තියෙන්නේ. රුපියල් 52ට තිබිච්ච සන්ලයිට් කැල්ල අද රුපියල් 170ට නැගලා තියෙන්නේ. ඒ නිසා බඩු මිල අඩු වීමක් නැහැ. බඩු වෙන මිල වෙනසක් නැහැ. උද්දමනේ අඩු වුණා. ඩොලර් එක බැස්සා. එහෙම කී කී පුරාජේරු නගනවා. තොරන් පෙන්නනවා. බකට් පත්තු කරනවා හැබැයි හරි පැහැදිලිව රටේ ජනතාවගේ ආර්ථික ශක්තිමත් වෙලා නැහැ ඉදිකිරීම කර්මාන්ත මුළුමනින්ම කඩන් වැටිලා ඒ විතරක් නෙමෙයි අපනයන කර්මාන්ත සම්පූර්ණ කඩන් වැටිලා ගාමන් ෆැක්ටරි වැහෙනවා හයිඩ්‍රාමනි ෆැක්ටරියක් වහලා දැම්මා තවත් කර්මාන්ත මේ ලංකාවෙන් අරගෙන යනවා බංග්ලාදේශයට වෙනත් රටවල් වලට ඒ වට විවිධ සීමා තහංචි පැන වෙලා තමන් නිෂ්පාදන ලෝක වෙළඳපොළට අලෙවි කරගන්න බැරි වෙනවා आर्थिक शक्तिमत् आर्थिक हकीली मक्ति आर्थिक हकील रटे जनता वगे जीवन तत्व सस्वीन हरिपहदील रटे जनता तव तवत् पीडावट पत्नो जनाधिपत्यवरगे जाति अमति मे मुखद करे हरियटम जाति अमत दवसे अलु बधु आयकर कौद के सियलुम अवृद्धाटट वेडि पुद्गले अंट बधु आयकर पटांगान जूनी मसे पलवे हेमोम बधु फैल का प्यूर्त कर इंजीनियर वैद्यवर अद नीतिज्ञवर अद
රුපියල් 20000ක EPF අරමුදලෙන් ආදායමක් ලබන කෙනා. ඒ කියන්නේ මොකක් හරි පුද්ගලික ආයතනයක රැකියාවක් කරලා ඒ රැකියාව අවසන් කරාට පස්සේ තමන්ගේම දායකත්ව මුදලෙන් මාසෙට රුපියල් 20000ක් එනවනම් ඔහු හෝ ඇය ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. හැමෝම 18ට වැඩි නම් බදු ගෙවන්න තත්ත්වෙට දැන්පත් වෙලා තියෙනවා. IMF යෝජනාවට අනුව මේ අවුරුද්දේ බදු ආදායම බිලියන 700ක ගන්න ඕනේ. ඒ IMF එකම කියනවා 2024 වෙනකොට බිලියන 1400ට මේ ආදායම වැඩි කරන්න කියලා. බදු ආදායම වැඩි කරන්න. يعني බදු ආදායම දෙගුණකින් වැඩි කරන්න. බදු ආදායම දෙගුණකින් වැඩි කරන්න. බදු ගහන ප්‍රමාණය වැඩි වෙනවා. බදු 50% පළල් වෙනවා. වැට් 108 ඉඳලා 115ට උනා. හැබැයි මේකෙන් 1400 කරන්න බෑ. එතකොට 700 තියෙන එක 1400 කරන්න නම් තවත් බදු පිට බදු ගහන්න ඕන. සත් දැන් මේ ජාතිය අමතල කරේ තවත් බදු වැඩි කරා බදු 50% වැඩි කරා ලබන අවුරුද්දේ තවත් බදු වැඩි වෙනවා. තවත් ජනතාව පීඩාවට පත් වෙනවා. ඒ නිසා ඔය බකට් පත්තු කරලා තොරන් පෙන්නලා මේ රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් වෙන්නේ නැහැ. අවකන ඓතිහාසික පුරපසල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවකන යහමඟ වලස්වැව අවමංගල්‍යාධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 දින අවකන මන්සන්දියේදී පැවැත්වේ. මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි. භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය. වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට 5 අංක ඔස්සේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-015 නෙල්සන් 077-75-1348 ලංකා 077-07-41-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝර්ටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුළින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.